නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්්‍රස වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වහ සංගරත්මෙන් අවසරයි තකොට අපිට අද සාකචා කරගෙනනල තියන්නේෙක් පුච්චාවාරය පුච්චාවාරය අපි යම් කොටසක් කතා කර විශේෂම හිතික පට්ටානයට අදාලෝ තික පට්ටානේ තික පට්ටානේ දම්මාණ් ලෝමට අදාළ වෙන්න පුච්චා කරන කතා කරා එතුරදැන්නද අපි සාකච්ඡා කරන්නේ තදය අපේ තාව තිෙන සාකච්චා කරන්න කරුණුකාරණක්කි පැක්තා කොටස්ී පැක්තිේ දුක පට්ාන ලක්න ච්චාද සාගච්චා කරන්න තියෙනවා සමන් වහස නමුත් අපි දෙැන් අද ඉන්නම් අපි කතා කරන්නේන්න අට්ටගතාව අපි සාගච්ඡා කරපු හරිය එකොට සම අපි සාගච්ඡා කරන්න එතටේ පුචාවාරය අට්ටකතාවේ මුලටක සගච්ඡා කරව යම් ප්‍රමාණයක් යදාල තැනටනග සාගච්ඡා කරලා ඉට පස්සේ අපි අර කලින් සාගච්චා කරම සටහනටඇගල එතන සාගච්ඡා කරම එතකොට ස්වන්නන්නාස මෙතන ඉන්නේ අපි ටකතාව පරිවර්තන කරගෙනයන්න. ඒවං අනුලෝම පට්ඨානා දීසු තිකපට්ඨානාදී බසේන චතුවීසති සමන්ත පට්ඨාන සමෝධානයේ පට්ටාන මහාක කරණ ඒ තිකාදයෝ නිසාය නිදදිිට්ටත් නිද්ධිට්ටත්තා ඒතං තිික ප්ාන දුක පට්ටානං පේයාලං දුක පට්ඨානන්ති බුත්තං ඒේ අනාමසිත්වා ඒ සං පච්චයානං වසේන තේ තිකාදියෝ ඉභත්තා තේ පච්චයේ ඒව තාව ඉමිනා මාතිකා නිිහේප පච්චය විභංග සංකාතයන වාාරේන බුද්දේශතෝච, නිද්දේශතෝච දස්සෙත්වා. ඉධනී යේ තිිකාදියෝ නිසාය නිද්දිිටත්තා ඒතන් තිික පට්ටානං දුක පට්ටානං ප්‍රේයාලං දුක දුක පට්ඨා නන්ති බුත්තං. තේ තිකාදියෝ ඉමී සං පච්චානං වසේන විත්තාරෙත්වා දස්සේතුන්. ඒේකං තිිකදුකං නිසාය සත්තහි මහාවාරයෙහි දේශනා කතා තේසං නිමානි නාමානිි පටච්චවාරු, සහජාතවාරු, පච්චවාරු, නිශ්්‍යවාරු, සංසට්ටවාරු සම්පයුත්තවාරු, පඥ්ඥාවාරු ති ඒවන් මෙසේ අනුලෝම පට්ටානාදීසු අනුලෝ පට්ටානාදීහි ටික පට්ටානාදී වසේන තිික පට්ටාන ආදේ වශයෙන් ත තිික පට්ටානික අධි පදිින් ගන වනල් තිික පට්ටානය ඉති වසේ දුක පට්ටානය ඉටවසේ දුකතික පට්ටානය තික දුක පට්ාන ට පස්සේ දු තික තික පට්ටානේ සහ දුක දුක පට්ටානය විදියට එහෙම අධිපදෙන් එ ටික සියල්ලව ගන්න.ඊටවස්ේ චතුවීසති සමන්ත පට්ටාන සමෞධානය චතුවීසති සමන්තපට්ටාන සමෝධානයහිැන සමන්ත පට්ඨානය විසි හතරක් කෙනනෙත් නිදන කිවේ ඒ සතුවිසය සමන්ත පට්ටහන සමූධානය පට්ටාන මහා පැකරණ පට්ටාන මහා ප්‍රකරණීහි ඒ තිකාදයෝ නිසාය නිද්දිිට්ා තිකාදී පදයන් නිසාය ඇසුරු කොට ගෙන නිද්දිට්ටත්තා දේශනා කරලද බැවින් ඒතන් තික පට්ටානං මෙ තික පට්ටානය ඉට වස්සෙ ක පට්ටාන දුක පට්ටානය පैයාල දුක දුක පට්ටානන්ති බපුත්තාන් දුක දුක පට්ටාන යි කියනලදී කියලා කියන මේ වාක්‍යමිට්ටගතායි කලින් ගෙන වාකයක් මෙතික පට්ठානය නිශ්‍රය කරගෙන දේශනා කරන ට තික පට්ටානටේ දුක පට්ටානය නිශ්‍රය කරන ට දේශනා කරनेට දුක පට්ටානය ඔය දිර ස වහන්ස මෙතනම මේන හැටි කලින් වාකයක ස්තර කරනවා එතකොට එම සගීති කාරක සාමන්හන්සලා දකවා කියලා කියන අනාමසිත්වවා එතකොට තේ කියල කියන්නේ තේකලැන් ඒ ත්‍රිකාදී අනාමසිත්වා නොගෙන ඒ සම්පච්චයානන් වසේන යම් ප්‍රත්‍යයන්ගේ වශයෙන් තේ තිකාදෝ විභත්තා ඒ ත්‍රික ආදිය බිදනා ලද්දේ වේද ඒේ පච්චය ඒව එම ප්‍රත්ථයන්ම ඇත්තාව පළමුකොට තේ පච්චේ ඒව ඒ ප්‍රත්්‍යයන්න එමනා මාතිකා නික්කේප පච්චය විභංග සංකාාතයන වාරේන ඒ ප්‍රත්්‍යයන්ම ඉ පළමුකොට ඒ පත්තයන්ම මේ මාතිකා නිකේප පච්චය විභංග සංකාතයන වාරයෙන් මාතිකානික්කේප පච්චය විභංග පයි කියනලද වාරයෙන් එකද දන්න වන්නේ ද මාතිිකානිකේප ගෑන්නේ ප්චවිබංග කළගැන් මේ මුලින්ගන කොටසන පච උදේයට නිද්දේශයටතා විතරන කියන්නවා ආරයන උද්දේශතෝච නිදේශතෝච දස්සෙත්ව උදේවාශයෙන්ද නිදේශවාසයෙන්ද දක්වා ඉදානි දැන් ඒ තිිකාදියෝ නිසාය නිද්දිට්ට යම් ත්‍රිකාදිය නිිශ්‍රය කොරකට් කරගෙන කොට නිද්දිට්ටත්තා දේශනා කරලාද බැවින් ඒම් තික පට්ටාන එය තික පට්ටානයවෙේ දු පට්ටානං දුක පට්ටානය ව පට පස පයාලන් දුක දුක පට්ටානං තිබුත්තං දුක දුක පට්ටානියයයි පදාලෙ වේ ද ඒේ තිකාදයෝ ඒ ත්‍රිකාදිය මේසං පච්චානං වසේන මේ ප්‍රත්වයන්ගේ වශයෙන් විත්තාරත්තා දස්සේතු විස්තර කොට මිස් දීර්ග වශයෙන් දැක්කීම පිණිස ඒකකං තිකං දුකං නිසාය එක්කෙක් ත්‍රිකයක් දුකයක් මිශ්‍රය කොට ගෙන සත්තහි මහාවාරයෙහි දේශනා කතා. මහාවාර සතකින් දේශනාව කරනා ලද්දාා හුය කියලකි නවා. දෙහර මාතිකාදෙන් පච්චේ විභංගවාරය දේශනනා කරනණ නිවන්ස ස ප්‍ර්‍යයකොට සක්මින් ප්‍රති්‍යවර්ගය පුද්දේශවශයෙන් ඉදශය දේශනා කරනවා. ඊට පසේ දැන් මේ ත්‍රික දුකාදී පදයන් නිසා මහා පට්ටහන අනිනෝ කෙලකිව්වන කැනේ චතුවවිසේ සමන්ත පටහන හැදනා කිය කි්වාන එතකොට ඒ ටික ත්‍රික දුක පදයන් ටික. මේ ඒ ප්‍රත්‍යයන්ගේ වශයෙන් බෙදබෙද දක්වන්න තමයි මේ දක්වන්න තමයි මේ එක්ක් මේ ත්‍රිකයක් දුකයක් නි වශ්‍රය කොටගෙන මහාවාර සතකින් දේශනාව කරන්නේ ද අපි දැනට අප ඉෙන ගෙන ගෙන තිය නොකක්දම පං්ඥාවාරය අපි ගෙනගෙන තියෙනවන පඥාරය අපි සම්පූර්ණම ඉගෙන තියෙනවා තර පඥාරය සම්ූර්ණ ිගෙන ත්තාම මේකෙද මොකදනේ පඥවාරද අපි දක්ක මොකක්ද ඒ කුසලත් ත්‍රික බෙදල තිබුණාවොක් වශයෙන්ද ප්‍රත්‍යයන්ගේ වශයෙන් තමයි වද දශනා කරලා තිබුණේ ති මේ කාරනේම මේ ප්‍ර්‍යන්ගේ වශයෙන් කු ත්‍රික ෙදල තිී ු ලතක ටනද මේ මහාවාර සතකින් කරනුඒ මහාවර සතන සතේ නම්ටික තමයි සනසීලට දක්වන්නේ තේසං ඉමානි නාමාන පටිච්චවාරෝ සහජාතවාරෝ පච්චවාර නිස්ස්‍යවාර සංසටටවාර සම්පයුත්තවාර ප්ඥාවාරෝ තේසං ඉමානි නාාවනිද මේ ඒ මහාවාරයන්ගේ නාමයෝ पवार ප්චවාරය සහජාතවාර සහජාතවාරය पචचे වාර ප්चेවාරය නිස්සේවාरු නිස්සේ වාරය संසටठවාर संසठවාරය සම්පयुත්තවාර සංපृतවාරය पंझාවාरති පඥාවාරය නවිනි තග इට පස දක්වනන්ස මुක්දම පටිච්චවාරයල කියන්න ක තන දක්වන්නේ රැ කරන්නේ है තත්ත ඒවා අතරින් කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්මෝ ඉති, ඒවං පටිච්චාවිධාන වසේන බුත්තෝ පටිච්චවාරෝනාම. කුස දම්මං සහජාතෝ කුසලෝ දම්මෝ ඒවං දම්මෝති, ඒවන් සහජාතාවිධාන වසේන ගුත්තෝ සහජාතවාරෝ නාම. තත්ව ඒවා අතරින් කුසලන් දම්මං පටිච්ච ගුලෝ දම්ෝ කුසලන් දම්මං පටිච්ච ගුසලෝ දම්මෝ යෙයි, මෙසේ පටිච්චා අභිධාන වසයන උුත්තු පටිච්චාන අභිධානය අභිධානය කනුගද නමින් නමින් පටිච්ච නමින් බුත්තු වදාලා වූයේ වාරය පටිච්චවාරෝ නම පටිච්චවාරය නමින්. කුසල දබෝ කුසල දම්මං සහජාතව කුසලෝ දම්මෝ තියේවන් සහජාත අිධාන වසයන බුත්තව සහජාතවාරෝ නම්. කුසල දම්මං සහජාතෝ කුසලෝ දම්මෝ යැයි මෙසේ එක වං. සහජාත අවිධාන වසයන බුත්තෝ සහජාතවාරෝ නම සහජාත වශය සහජාත මේ සහජාතකන අභිධානය සහජාත කියන නම ඉන්න මෙතන තිීන ගත් කලීකයායමකද සහන්සේ පටිච්ච කියන නවනේ ද මෙතන මේකෙන් නොගත් සහජාත කියන නමු එතකට ඒ විදිහයට සහජාත කියන අභිධානයෙන් වදාලාූ එක සහජාතවාරය න කියලා කියනවා සෝ ඒ සහජාතවාරය අපි හට වසි කියන නෙන පරිමියන පටිච්චවාරයන අත්තතු නිින්නාානා කරනු නින්නනානා කරන ප එකනස්සෝ ඒ පටිච්චවාරය ඒ සහජාතවාරය පුරිමයන පටිච්චවාරයන පෙර දේශනා කරන ලද පටිච්චවාරය සමග අත්තතු නින්නනානා කරනු අර්ථ වශෙන් නානාකරනයක් නැහැකිල කැනෙ කෙන එක වෙනසක් නෑ අර්ථවශය පරවාර්ත ධර්මය වශෙන්ගත් හම්කේ මේ වෙනසක් නෑ එකම් පරමාර්ධර්මයන්තාමදගම දේශනා කරන්නේ පටිච්චාබිධාන වසේන බුද්ජන කානං වසේන පණ පටමෝ ගුත්තු සහජාතාදී සහජාතා බිධාන වසේන බුද්ජන කානං වසේන දතියෝ එතකට පටිච්චාබවිධානව වේ පුදජ කානන් වසේතතු මෙතන තියනම ච්චාන්ස වී දේශනා නානත්ත්‍ය තමතිය දශනා විලාස කළලා ප සසාහරතං ල පිටහම්බින යටට්ගතාාවවිදී එතකොට මොක්දමකින් අදහස් කරන්න මේ පටිච්චාභිධාන වසයන ුද්ජන කාණන් වසයන පටම මුුත්ව ද පටිච්ච කියලාවශය දේශනා කලත්ති කෙනෙක්ට වැඩිුරටෙන් වනේ මාර්ගයේ ආබෝධ කරගන්න ධර්ම හෝද කරගන්නවා අන්න ඒ විදියට තමයි පටමෝබුත්තෝ මේ පළවිනිවාර එකැනේ පටිච්ච වාර්ය දේශනා කරේ සහජාතා භිධාන වසයන බුද්ජන කාලන් වසයන දුතිව සහජාතා බිධාන වසයෙන් දේශනා කරෙන්ටස්සේ වශයෙන් ආබෝධ කරගන්න අබෝධ කරගන්නාව සත්වයන්ගේ වශයෙන් තුතිවූ දෙවනිවාරය දේශනා කරා කියලා කියන්නේ දීසුි චේ තේස, රූපා රූප දම්ම වසේන, පච්චාචය පච්චයෝප පන්න දම් මාච වෙරි තබ්බා. තේසකෝ සහජාතාව න පුරේජාත පච්චා ජාත ල භන්ති තවදුරටත් දීසුි ඒ තේසු ඒ වායන් දෙකෙහි රූපාරූප දම්ම වසේන, රූප අරූපධර්මයන්ගේ වශයෙන් එකැන මොනල්සනන්ස රූපධර්මයන් සහ, නවධර්මයන්ගේ වශයෙන්, පච්ච්‍යයාායම පච්චයුත් පන්න ධම්මාචේ ප්‍රත්‍යධර්මයන් මෙන්ම ප්‍රත්‍යයුත් පන්න ධර්මයන්ද වෙහි තබ ර්‍රතියුත්හ කැලකෙන කැනද මෙතන මේවාරය එනගත් එන මේවාර දෙකේ එ ප්‍රත්‍යධර්මයන් සහ ප්‍රත්‍යයොත් පන්නව පැත් නවත්්‍යයන රූපත්තියන් දෙ පැත්තෙම තිනමකටස් දෙක ප්‍යපැත්තියත්ති න ප්‍රත්‍යයුත් පන්න පැත්තිෙන් තියෙනවා හැබයි ඒක ඒ වෙන තරට තිස්සරන්න මොනුවගේ ප්‍රත්‍යපත්තියොත් පන්න ධර්මයන්න තියෙන්නේ තේචකු ඒේචකහෝ සහජාතාවන පුරේජාත පච්චා ජාත ලබ්න්තිතුරට තේචකෝ ඒ ප්‍ර්‍යපත්ති උත්පන ධර්මයන්ද සහජාතාව සහජාත වශයෙන්ම තමයි ලබෙන්න්නේ කියලා කියන්නේ න පුරේජාත පච්චාජාත ලබන්තර පුරේජාත පච්ාජාතයන ප්‍රපත්ති උප්බන්න ධර්මයන් මේවාරේදි ඉන්න නෑ මෙත දක්ව සහජත සජාත ප්‍රථති ප්‍රධාන කරගෙන තමයි ිච්චාය දේශ කරන්න එතු අපි දැනට මේක මොකක්දකෙන ගෙන ලුවට වා යන්න න්න හැ අපි පටිච්චවාරයට ඇල්ල පටච්චවාරය ගෙන ගනි දිච්චවාරයගෙන පරිච්චය දීග ගන්නවාන එතරදි අපි එක මේ සාගච්ඡා කරන්න ඊට පස්සෙ දැන් අනිත්වාර දෙක ස්තර කරන්න පටන්ගන්නවා කුසලං දම්වන් පච්චයා කුසලෝ දම්මෝතේවන් පච්චාආභිධාන වසයන ගුත්තෝ පණ පච්චවාරෝ නාම ෝපි පුරිිමවාරද්දවයන් විය රූපාරප දම වසේනයෝ එරි තබ්බෝ. පච්චයෝ පනෙත්ත පුරේජාතෝපි ලබ්ති අයමස්ස පුරිමත්වා රිමවාරද්දොයතෝ විසේසෝ කුසලං ගම්මං පච්චයා කුසලෝ දම්ම ති ඒවන් කුසලම් දම්මන් පච්චයා කුසලෝ දම් වූ යයි මෙසේ පච්චා අභිධාන වසයන බුත්තෝ පන පච්චය යන නමින් වශයෙන් වදාලා වූයේ වාරය වනහි පච්චේවාරෝ පච්චේවාය නමින් සෝපි ඒ පච්චේවාරේද පුරිමවාරත් දොයන්ගිය පුරිමවාර දෙකමින් රූපා රූප ධහම වසයනයෝ රූප රූප ධර්මයන්ගේ වශනිකැ රූප සහනාමධර්මයන්ගේ වශයෙන්න්න වෙදි තබ්බා කියල කියන කනෙ පත්‍ය ප්‍රතයඋත් පණධර්මය අර නාමත් වනවා රූපත් වෙනවා. පච්චයෝ පනෙත්ත එත්ත ඒ පච්චය වාරෙහි පච්චය ෝපන ප්‍රත්ථය වනහි පුරේජාතෝකි ලබ ලබ්‍රති පුරේජාත වශයෙන්ම ල පුරේජාත වශයෙන්ද ලබෙනගලා කිය තර මෙත ගත්තඉන් පසද කලින් ඒවනි පුරේජාත වශයෙන් එන්න පච්චාත වශනය එන්න කෙල ත් පෙදර පච්චේවාරය ගත්ත ඉන් පස පුරක් මේ පුරේජාත වශය එන ප්‍රත්‍ය ධර්මයන් ගැනත් යදේශනාවේනවා අයමස්ස පුරිමත් දවා පුරම වාරදේතුසු අයන් මේ ැ මේ ැනු දයි පුරේජාත වශයෙන් ප්‍රත්‍යන් ලැබීම අස්ස ඒ පච්චේවාරයාගේ පුරිමවාරදදයතු පෙරවාර දෙකෙන් විසේසු වෙනසයි. දෙගතර වෙනසයි. තදනන්තරු කුසලං දම්මන් නිසායි කුසලෝ දම්මෝති ඒවක් නිස්සයාභිධාන වසයන බුත්තුූ නිස්සේවාරු නාව. සූ පුරිමේන පච්චේවාරයන අත්තතු නිනානා කරනෝ. පච්ඡාවිිධාන වසයන බුද්ජන කානන් වසේන පනු පටමෝ බුත්තු නිස්‍යාභිධාන වසේන පුද්ජන කාණන් වසයන දතිෝ. තදනන්තරෝඉ අනතුරුව එකඇන්න මේ පච්චය වාරයට අනතුරුව කුසලං දම්ම පටි කුසලගම්ම නිස්සායි කුසලෝ දම්මෝයිති බං කුසලං දම්මක් නිස්සායි කුසලෝ දම්මඔොයයි මෙසේ නිස්ස අභිධාන වසයන බුත්තෝ නිස්සේභි නිස්සයන නමින් වදාලා වූ භාරය නිස්සේවාරෝ නම නිස්සේ වාර නමින්. සෝ ඒ නිස්සේ වාරය පුරිමීන පච්චයවාරයන පෙර අදාලා වූ පච්චේවාරය සමග අත්තතු නින්නනා කරනු අර්ථ වශයෙන් වෙනසක් මැත නානා කරනයක් නොමැත එ දෙක සාමානය එකැදම අතම මිනිච්චේවාරය ත්තා මට කාරණක නොත ුණා චේවාරය ගත්තා හම පටිච්චවාරයයි සහජාතවාරයේ අත්ත වශයෙන් සමාන ඉට පස්සේ පචසේවාරයයි නිස්සේවාරය ගත්තා දෙක අර්ථ වශයෙන් සවානය ඉට පස්සේ පහසාහයට එ ඉළඟට එන වාරදක ගත්තා හම් සංසර්ට්ට සහ සම්පීත්ත ගත්තාහම එකක සමානයි අර්ථ වශයෙන් සමානය ද්‍රපිස් ඉදිරයේදී ළඟ පරිච්චේද යේදී එක අද්‍යනය කර දිස් වන්නන් සි එකක් තමයියද්‍යනය කරන්නි දෙකව මේ අධ්‍යනය කරන්නේ නැති එකක් අධ්‍යනය කරන් පස දෙකම සිද්ධේනේ ඒගේ කෙටික් ක්‍රමයකට තමයි අපි මේ ඉගන ගන්න අපේ ැන් පාලිය ගත් තහම තේ පාලි බොහෝම මේ සංශේපර තමයි දක්වන්න එක පච්ච මේ අපි ගත්තොත් පටිච්චවාරයටි එකක් විස්තර සහිතව දක්වන්නවා දක්ොලවෙල ට පස්සේ සහජාතවාරයට එල්ල තින් සහජාතවාරය අර කලීක වගේ පලිචාරය වගේ තේරුම් කරගන්න ස්තර කරගන්න කියනවි දියට ඒ වගේ ඉතාාව කෙටියෙන් තමයි මේක මේටැහැදිලි කරගෙන යන්න තොරක් මෙතන කිවනේ ද නිශ්ා අභිධාන වසයෙන් කියලා තොර සෝමික අර් වශන සක් නෑ කෙක් ටසු පච්චාභිධාන වසයන බදජන කාණන් වසේන පච්චයයන අභිධානේ නමින් බුද්ජන කාණන් වශයන අබෝධ කරගන්නාව සත්‍යයන්ගේ වශයෙන් පටහොමෝ උත්තු මුොලින් අදාලාවූ පච්චේවාරය අදාළ සේහ කෙළ කියන. නිස්සේ අභධාන වසයන බුද්ජනකාණන් වසේන දතියෝ නිස්සය නමින් පබෝධ කරගන්නාව සත්‍යයන්ගේ වශයෙන් දතියෝ දෙවැනිවාරය දක්වාක් ලෙක්වා කළ කියනෝ. ඉට පසේ සංසට්ට සම්පයුත්ත එනෙක දක්වනවා තර ුසලං දම්මන් සංසට්හෝ කුසලෝ දම්මෝ තිඒවං සංසට්හා බිධාන වසේන බුත්තුෝ සංසට්ටවාරෝ නාම තතෝ පර ඉන්න අනතුරුව කුසලං දම්මන් සංසට්හෝ කුසලෝ දම්මූ ඉති ඒවං කුසල දම්මං සංසට්ට කුසලෝ දම්මුව යැයි මෙසේ සංසට්හා බිධාන වසේන බුත්තෝ සංසට්ටයන නමින් වදාළවූයේවාරය සංසට්ठවාරෝ ම සංසට්ठවාරය නමින් සල දම්මන් සම්පයුත්ව කුසලෝ දම්මෝයිඉති ඒවා සම්පයුත්තා අිධාන වසේන බුත්ෝ සම්පයුත්තවාරෝ න තොර කුසලන්දම්මන් සම්පයුත්ව කුසලෝ දම්ම යයි මෙසේ සම්පයුත්තා අභිධාන වසේන සම්පයුත්ත අභිධානයාගේ වශයෙන් උත්ත වදාලාවේවාරය සම්පයුත්තවාරෝ න සම්පයුත්තවාරය නි කල කියනෝ පෑදිනෙන තරද මේ සංසටවාරයෙන් සංසට්ටගෙන පදන සම්පයුත්වාරයේද සම්පයුත්තගන ය තමයින්නේ මොනාරි ගැටල ද හන්න පුොල හෙරුවන් සරණයින් හෙරුවන් සන්නද එකොට මේ දැ දැන් මේ ආසුම් මේ අට කතාපාතය කීවගෙනකොටට මත තේ රිච්චදයක් ම ආසුම්ෙන් ප්‍රශ්නයක් වශයෙන් හන්න මට ඒ පහැදිලි කරල තිෙන ැ මේක පැහැදිලි වෙනවා දැන් අපි අත්තටම පට්ටානය ගෙන ගන්න කොට මේ ප මුතුන් මුලින් අපි අතරම මේ පං්ඥාවායෙන් පටන් ගත්තේ එදකොටඒ අනෙකුත් වාර්යන්ගේ මේ සමභාවය එකන්නේ එකක් ඒගෙනගත් හම අනිත්‍යව ගොඩාක් ලගින් ලගින් ඉගෙනගන්න පුළුවන් නිසා තමයි අපි ඒවටික අවසානෙට යොදා ගැන පඥ්ඥාවාරය ටිකක් තීර්ගවශයෙන් ගැමරින් කතා කරන්න තියෙන් නිසා තෑ පං්ඥාවාර ගෙනගත්තක් එක එක ඒම හිතෝ හරි දෙදකොට ඒක සණන්ස මෙහම දෙක්කඉතින් ඇත්තරම මම වගේ අදහසමංකයන්න සහස මේ මට දැනට මගේ වැටහම කියන්න එක තමයි සාන්ස දැකදැ භාගතුන්ේ දේශනාාවගත්තාහ මුලයි දම්නම ක්‍රමාණ කුල්ලෝ ගැඹුරුටයන් නොන අගේ මුලින් ගෙන ගන්න ැන අපිද ඉගෙන ත්තේ හත්වනකහත්ව නිවාරය තර පටිච්චවාරය තම එන අපි සල ඉගෙන ගන්නන අපි මුලිම එක ගන්න ඕන මේ පච්චේ උද්දේශයන් නිදේශයන් පස අපි දැම්මේ අදනය කරන පුච්චාවාරය විට පස්ස අපි නම් යන්න ඕන පටිච්චවාරයට ඉට පස්සේ සාාජාතවාරයට ඩට ඔ ඔය ක්‍රමී අපි යන්න වන සන්සි හරිදියට යනවාන එතකොට්ට මේ මෙතනක් තියෙන ගැටලුව තින් එතකොට එහෙම නෙමේ දම්මකතිීන්රි අපි ඉගනගන්නේ එෙම නෙමි ඒකට කාරණ ගත්ත ත් සාංස මනි තන්නේ පලනි කාරණය තමයි දැන්න පටිච්චවාරය අපිහම ඉග ගන්න ඉදි පිච්ච මේ චවාරය ගත්තෙන් පසම චවාරය යනම පාලිය ටිකක් සංශේපව තමා තියන ප්ඥාවර තමයි ටිකක් සසාපේක්ෂමේ දිගට ස්තර කලලා තිබෙනට වැඩිය හම්බු නැහන පේයාලාලගහෙම ොඩක්හම්බුුණ ශේෂ විභන්ග ගෙනගනිද පුලිම විභංගයගෙන ගත්තේ රපට පේයාලගේ වැඩියහ බුණේ නැ එ සංක්‍යවලටයිල තම සංශේපයෙන් තිබ්බේ මේ අපිත්තත් අනුලෝමලින් පස්සේ සම පටිලොවම පැත්තටහම වෙලාිට කටියමනනි විගරගන්න තිබුණේ මේ සංක්‍යාටික ඔක්කෝම කැටෙන් තම පි තිබුණ ඉගනගන්න එතකොට්ට සන්නන්ස මේ නමුත් ඒ පරිපූර්ණෝ තිබුණා ඒටික ඔක්කෝම පරිපූර්ණෝ තිබුණ නමුත් සන්නාන්සර මුල හරිිය තියෙන මේ වාජනාමාරර්ග අපි දැන් අපිට තියෙන වාචනනාමාර්ගගේ තාන් සංශේප තම තියන්නේ. ඉතින් ඔය හේතුව නිසා සංස අපිට එතනදී මේ පරිපූර්ණ දසක් ගන්න අමාරුවයෙනම් මට තිෙන්නේ එක එක කාරණයක් වෙන්න ඕන මේ මියෙන් මාර සවන්ාන්සල මේක පච්චයවාරයෙන් ඉගැ ගෙන හෙම ඉගෙන ගන්න විදියේ ක්‍රමයක් හදන්නේ. මේ පච්චේ අරනිසාහන පංඥාාවරය අතර පඥාරය ගෙන ගනි ිත් සන්හසන්ස මත ගැති අර මේ ප්‍රත්්‍ය වර්ගීරණය ඇද මේ අතන ප්‍රත්්‍ය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන නි සහස එතොට ප්‍රත්්‍ය අත්තර අන්තර් සම්බන්ධතාවය හොඳටම මේ හොදටම පෙන්න්නන්න පුළුවන් ක්‍රමයක් තමයි එකැන්නේ ක්‍රමයක් තමයිර පච්චනය උුද්ධාරයෙන් ප්‍රත්‍යය අරගන අටක් කරගෙන අතර සම්බන්ධයක් එක්ක හෙම කිගෙන ගැනීම කිය එක ට අපට පස්සේ ගෙන ගනිදී සභාග ඉළඟට ගටනාට පසේවා මේ පච්චනය ආදිය ක්‍රබතුනට දාන්න තොර ඒතන්වලදී මේක මේ පහසුවිනාසන්නස තොරේ එහෙම සම්බන්ධ තයි පෙන්න්නන්න පුළුවන්කමක් තේ එතන එතකොට ඒනිසා තමයි මට ඉතනවා මේ පඥාවාරයන පිස්තල්ලම ඉගන ැනීම අපි ක්‍රමයක් ජනට හැදල ද ඊළඟ දේතමන අප ශියඩු සමන්නසට පන හරි ඒ අදසක් දරල තිීරවාද නැත්තගේ ආස්තුම් හිතන විදිහ මමවංග දැක්කව නෑහෙම කොයිවත් සඳහනක් නම් වගේම දැකලා නැහැ අතර ගොඩ හය ලත්නැ මේ විදිරු පටන්ගත් කෙනක් මමහලා තියෙන සාහස මේ මාරහිම පටන්ගන්නේතු තමයි මෙම ඉස්ස උගන්න අදී ඉස්සර සස පචේවාර උගන්නගෙන හිල්ලති උගාන්නන්න බොහ දිැන් දිගකාලයක් ගතව ලා ති සාසාාව ම ටමතක සයාඩු එක දේශනාව දියීම සෑඩයි පොත යැ දේශනා වනාසි දේශක්තින පොතග ලියලා එතකට ඒ තැන දියහම මේ සෑඩ කතන මටමතක ස්තරගන්න ඉතින් අවුරුදු මට මතන කොයි සයාඩ දිගලාති අවුරුදු දෙේක් විත ඉගඳ ගන්නවාල මුොලෙ න්නැ විභාගවලට පාඩන් කරන මකෙන්ට අවුරුදු ොඩරකාලින් වරු සියක්න්න හැටක් හැතක් තයයක්ක් සමරයට ොටඒ කාලේද මේ ස අන්සල මේක ඉගනගන්න ගත්තාහම මේ අවරුද දෙකක් ගෙනගෙනත් මේක තේරන්න හැල් තෙරුගන්න අමාරවිල් ට පස්සේ දම විභාගලට ඉගෙනගන්න ාගලට ඉන ගන්න දම චරි හරි කාල තිබ ත පිට විභාගන්න පුලුව ඒ විභාගලට ඉගනගන්න භාගලට ඉගනගන්නනිදද ඔය ප්‍රශ්නය වෙලා තියනවා ඉතින් මේ නිසා තමයි සන්නහස පස්සේ කාලෙකමයාගේ කරනයක් මේ නිර්මාණය වෙලා තියන්නේ එදට ඒක එක කාරණයක් ශාසමතන මේ පංඥාවාරය පරිපූර්ණව තිබීමත් අනිත්වාර ටික ති බේදෙන වාචරාමාර්ගය කෙටිව දවීමත් ඉළඟට දෙවනි කාරණය ඉදින මන්දකි නිසා අංස දැන් අපි අපි ද මේ අිධර්ම ඉගෙන ගන්න පටගන්න කකොහින්ද අිධර්මාත් සංග්‍රහ ඉග ගන්න හම අප හෙම ක්‍රමිකටයිල නිසකක්දනය කරන්න එතකොට ඒ අවිිධර්ම අභිධර්ම මේ අබිධර්මාන් සංග්‍රහයදී හෙම අපි මේ ඉගන ගන්නේ සාමාන්‍යින් අර ප්‍රත්්‍යය තියෙනවා ප්‍රත්‍යයොත් පන්න තිනකැ ප්‍රත්්‍යය ප්‍රත්‍යයෝත් පන්නේ අතර සම්බන්ධතාව යම් යම් ක්‍රමයකට ඉගෙනගන්නේ එදකට කැන අපි පුච්චා මේ පංාව අප ඉගන ගත්ත යම් ක්‍රමයකට මේ ප්‍රත්්‍ය තියනවායට බස්ස ප්‍රත්තියොත් පන්න තිනවා ඒද අතර සම්බන්ධ කළ දේශනාකල් දේශනාව කරගෙන යනවා හ ත එතන ඒ දේශනාව ප්‍රත්්‍යය ප්‍රධාන දේශනාව අපි ඉදිරට ඉගෙනගන්නවා මේ චහවාරට ඇවිල්ල එක මේ ප්‍රත්්‍යයොත් පන්නේ ප්‍රධාන කරගත්ත දේශනාව චවාරේ අපි සාදරමම කිවටන එක තේරෙන්න අප දිරිවි පරච දීන ගන්නේ එතකොට මේ දෙේ මට පේන වෙන සමයිද අපේ අබවිධර්මත් සංග්‍රහ දීග ගන්න තර ඒ ඒගෙන ගන්නන්නේ එකත් තන පදන න කකද පච්චේ උද්දේහ පච්චය නිදෙේ තරයි ඒක තිබ්බ ක්‍රමය මස්ත කල තම පට කියන්න පච් උදේසිසා පච්ච නිදේක දවලට ලෙසි තෙරුගන්න න්නේ එතකොට ඒඒ ක්‍රමයට පං්හවාරේ තියන ක්‍රමය මේ එක එක සවානයි දේශනාය තියන ක්‍රේ කන ප්‍රති්‍යප්‍රත්තියත් පන්නේයන්ටික මේ පෙළගස්සල තින ක්‍රමයට එතකොට මේ මට ඉදෙන ඒකත් ඒකෙත් සමානභාවයක් තියෙන නිසා අර චලවාරය ඉගෙන ගන්න ඉක් චවාරයගෙන ගන්නටඩ මුලිට පරිච්චාරයෙන් පටන් අරන් චවරය ගන ගන්නාට මඩා අතනින් පටන්ගනවා පට පහසක් තියනවා කියලා ලලාපියා හුරුවෙලා තියෙන විදිිය අපේ මනස ඒකට පුරුදේච් විදියක්ක්තිෙනවානේ එතැනකට පහසුයි මේ ඔක මේක මේ පංකි කාරන හොඳදට තේරේි දැන් චවාරය අප ළඟ පරි චේරි දිර පටන්ගත්තයින් පසන තර සජර තර ම කියන්නන්නේ මොගද කියෙනදේ ජයවාරය තියෙන එක්්‍රමයට මේ හිත බොඩ පුරු කරගන්න ටෙක් වෙලා න අවුදු ගානක් තිස්සේ පටහන මේ පොතා පිගෙන ගන්නන කලින් දම මද නන් කරලාතියන මේ පටන සම්බන්ධින් පචයදේනි දේශදී එතකට ඒතැන්වලද පවා මේඒඒ අපි ඉගෙන ගත්ත ක්‍රම අර්තෙක් මේක වෙනස් මෙමති ගන මේ මේ දේශනාව වෙනස් සමාරයට ඒකත් කාරණයක් වෙන්න පුළුවන් අර මේ පටිච්චවාරය මුලද තේරුම් ගන්න අපහසුුවන්න එතකටාර ඒතන ද ප්‍රත්්‍ය කිය කියන ක්‍රම වෙනස්සේවා දේශනා කරන ලිය වෙනස්ස වන ප්‍රත්්‍යය ගරන දක්වන විදිිය තැන එන එන ක්‍රමය වෙනස් වෙන ඉතින් ඔය කාරණ දෙකම මුල්ලෙන් ඇතිකෙන එක තමයි අප ඉතිං ගටහීම ඉතිහම කාරණ කීපයක්ක්ෂ වන්දන්ස ඇතුලේ ඉ ටාව කියවගන්න අතකතාව කියවගෙන යනකොට ඒකටියක් කර මම මටගගහි මනිිකං හිතුනායි කියැනද අපි ඇතරම පඥ්ඥාවාරය විස්තරාත්මකව කරලා ඒ පං්ඥාවාරයෙන් හොඳ දැනුමක් දැනුමකින් සන්නත්ද උනොන් අනෙත් තු ඒ දැන් පටිච්ච මේ පටිච්චවාරය වශයෙන් ඒ ආපු කාරර්ණා ටික අපි ඇතරම ඒක කියනකොට ටිකක් හරි වැටහීමම කියෙන්න්නේ අර පඥාාවරය තිබච දනමනිසාගන ඇතකරෙන නැත්තාාේ එකක පටන්ගත්තර තරෙකි වඩ ඒ ම ඒ ඉති මේවාගතුන්හස දශනා කරත් දෙනහරම තේරෙන් නැති අවති අපිටද මේ තියෙන ක්‍රමයත්ක්ක ගත්තාව සහස ඉතින් මේ තමින් ට තියෙන පහසු සහම පරිපූර්ණ කෙළ කියන්න පුළුවන් ක්‍රමය ති දීට හේතුව අපස්ම මේ මේ පට්ටානේ පටන්ගන්න කොට බොෝ දෙෙනෙක්ට තිබිච්ච මේ ku प में या में का दम ක नहीं में में अति पවसाने केरा प प මේක එහෙෙන් ඉතිම මේ ලිින්න්නම කියනක් නේද දේසිවෙන්නේ පැහදිලිවෙන්න කෙල්ලා සමරක් කනෙක්ට ඒ දස්සටමටමතකයි තිික තිවන මට මුල්කල්න ලක කට අවබෝධ තිබනම ති පන්තිිට ම ආස්තුමු ගන්නනය කහන් ඉන්න ඉන්න කියන තැනි දන්තමයාමකද දැමක පහමිගෙනගන්න නොන්නි තැන් අද තේරෙනවා ඒ පඥඥාවාරය විස්තරාත්මකව ඉගන ගැත්තට පස්සේ ඒ සම්බන්ධ ඉට පස්සේ බේ මේ මේ තැන්වල්ටනකොට මේ සමානකම් තියනවා ඉතින් එත කොට සමානකම් තිබුණ කියලා ඒවා එක පාටම සමානකම් එකගෙන ගඩ බැහැ පඥාවාරයෙන් විස්තරය හොට දැරගත්තර පස්සේ තමයි මේවා මේ අරකට මේක සමානයි මේකට එක සමානයකිහමාටක්ගල මේ කහුවෙන් එක අද තේරෙනඒ අතන අරවිදිහෙට උගන්නලා නතන්ටනක යම් ලොකු මේ කැනෙ ගලික වශයෙන් සම්පූර් අවබෝධයක් නැතත් යම් වැටහීමක් ඇතිකර ගන්න පුළුවන් මේක ක්‍රමය මේකයි කියනක කිය මංක වාස්සුගෙන් ඇහවේ මොකක් කර බුරුමේ අඩ සය හස්සල වගත් කරකට යම් කාරණාවක් ඉදිරිපත් කරලාමය විදියට කරලා තියෙනද කළ වක මේ ඔදේඒකාල මේ කතවගට තේර නෑනිදන්නස මංගේකයිග අප ගන ස්සාා සිතියාගෙන ක්‍රමය ගැ ැන ක්‍රමය ගැන නිස්සාා සිතියාගෙන කරගෙන හකි අදහස්කර ලකට ස්තර ගෙන ඒකයි සන්නස. ද කියන්න ගෙන ද මේ කරනගට තේරෙන්නේෑනිහල් දැන්නෙති අමටම ර හරි එතකොට්ට මේ ද අපි කෙමින් හිටියම එතරන්නේ ද සම්පයුත්තවාරයයි සංසට වාරය සම්පයත්තවාරය ගන්න එතන කියනවා මේ සෝ පුරිමේන සංසක්්ට වාරයන අත තෝ නින්නා ඉන්නානා කරනවා එකන්න මේ මේ සම්පයුත්ත වාරය ගත්තම සම්පයුත්තවාරය සංසට්ට වාරය සමඟ අර්ථ වශයෙන් පරමාර්ධ ධර්මාශයෙන් නිනානා කරනෝ එක නානාකරණයක් නැවෙනසක් නෑ සංසට්ට ආභිධාන වසයන බුද්ජන කාණනන් වසයන පන පටමෝ උතුර සංසටය න අබිධානය සංසටන නමින් අබෝධ කරගන්නව සත්‍යයන්ගේ වශයෙන් පටමෝ උත්තු පලනිී ප්‍රශ්නය පළවෙනිිය ක්‍රමයට අදාලා කියලා කියන එකන මේ සංසක්ටවාර්. ඊට පස්සේ සම්පයුත්තා අභිධාන වසයන දුතියූ සසක්ටආභිධාන වසයන බුද්ජන කාන සම්පයුත්තාා අභිධාන වසයන දුතියෝ කැන සම්පයුත්තා අභිධාන වසයෙන් සම්පයුත් සම්පයුත්්‍යයන නමින් අවෝධ කර ගන්නා සත්වයන්ගේ වශයෙන් දෙවැනිවාරය වදාලා කියල කෙනෙ කෙනෙ එන්න මේ සම්පයුත්තවාරය වදාලා කියළ කිය ඊට පස්සේදී සුපිචේතේසු අරූපදම්ම වසේනයෝ පච්චයා පච්චයා පච්චයු පන්නාආචවේදි තබ්බා එතකොට මේ දතියෝ දුතියෝ මේ සම දීසුපි චේතේසු ය තවදුරටත් ඒ දීසු මේ වාර දෙකෙහි අරූපධර්ම වසේනේව අරූප ධර්මයන්ගේ වශයෙන් මේ කියැනෙ නාමධර්මයන් වශයෙන් පච්ච යාච පච්චය උප පන්න ාච ප්‍ර්‍යධර්මයන් ද ප්‍රත්‍යයුත් පන්න ධර්මයන්ද වෙදි තබ්බා නතයුත්තාහ කියලා කියනවා. ඊට පස්සේ දැන්ඟෙනවාස දක්වන ශංස ඊට පස්සේ දක්වනා මේ ප්ඥාවාරයකයනි මකක්ද කියලා සත්තමවාරය පණ යස්මා කුසලෝ දම්මෝ කුසලස ධම්මස්ස හේතු පච්චේන පච්චෝති ආදිනා න එන තේතේ පං්යේ උද්ධරිත්වා පුන කුසලා හේතු සම්පයත්ත කාන හන්දාානන්ති ආදන ආදිනා නයන සබ්‍යපිතේ පං්හා නිජ්ජතා නිගුම් භාච්ච කත්වා විභත්තා තස්මා සෝවාරෝ පඥ්ඥානං සාදුකං විභත්තා ප්ඥාවාරෝවේව සංක्याන් ගතු රපාරපදම්ම වසේනේව පනත්ත පච්චයාපි පච්චයුප පන්නආපි බේදි තබ්බෝයි එතන ශිතන් මේ අර සම්පයුත්ත සහවා සංසට කියන ඒ වාරදිකේදකොට මේ නාමදරම විතරද ප්‍රත්ති පතිපන වශීෙන් පෙන් ආරල නමරෝප කර දෙකම පෙන්ුව ඒයි සම්පයුත්ත වාරයේදි සංස දශනා කලන්නේ මේ සම්පයුත සංසට වාරදකරි දේශනා කරන්නේ ප්‍රයුක්ත පත්ය මුද මුල්රගෙන තම දේශනා කරන්න දැන් අපට ඒ පිදදි විස්ත කරන සස ත ලකටරන්නේ මුලව පටචවාරේතියන එක මගව තැද සසාජාත ප්‍රත්්‍යය මුල්රගෙන තමයි දේශනා කරන සාජාත ප්‍රත්ය ප්‍රධාන කරගෙන පට පස්සේ ඊළඟ වාර දෙක පච්චේවාරය සහ නිස්සේ වාරේතිනවාන ඒ දෙක දේශනා කරන්න ශංස නිස්සේ ප්‍රත්්‍යේ ප්‍රධන කර නිස්ස පත්තේ මුල් කරගෙන තමයි දේශනා කර සාජාත නිස්සේ පුරජාතය දෙම මුල් කරය තමයි දේශන කරනඒ ත සහම තරම දක්වන හස මේ පච්චයව පනත්ත පුරේජාතව ලබතික ැකිවැ පුරජාතයව එතන්ට න සහජාතක ප සහජාතික එන්නනෑ පලනිලකේදී මේ සහජාතකව පස පුරේජාත පච්චා ජාතින්නතර මේ ඉට පස්සේ දැන් සම්පයුත්ත වලට ටයිල්ල සම්පයුත්තවාරය දීතන ොම සම්පයතු වාරය සසට වාරයේ දී සම්ප්‍රයක්ත පත්ව ධාර කරගෙන තමයි දේශන කරන්න ං එහම තමයිතන දේශනාව තින්නේතරෙන්සා තම කද සම්ප්‍රත්්ත ප්‍රත්ථේයන මොනද න ප්‍රධානය ඕන නවදර නිතර නිතින ව ධර්මයන්ති දියක සම්ප්‍රක්් ප ප්‍රාන දේශවාති නඩ ම එතකොඩ සත්තම වාරය හත්වනි වාරයේ වනහි සත්තම වාරයේ පාන සත්වනිවාරයේ වනහි අස්වා යම් හේතුකින් කුසලෝ දම්මෝ කුසලස දම්මස හේතු පච්චේන පච්චෝ ඉතියාදිනා නයන කුසල දම්ම කුසලස දම්මස හේතු පච්චේන පච්චෝ යයාදී ක්‍රමයෙන් තේතේ පං්ඥි උද්ධරිත්වවා ඒ ඒ පැනයන් උද්ධරණය කොට පුන නැවතත් කුසලා හේතු සම්පීත්ත කානං කන්දාානං ඉතියාදිනා නයන කුසලා හේතු සම්පීත්ත කානං කන්දාාන ගනාදී ක්‍රමීෙන් සබබේපිතේ පං්ඥ සියලුවේ පැනයන් නිජ්ජට නිජ්ජත්තාගෙනනකක්ද. නිජටාකන්නේඔවු නැතිකොට නික්්ගුම් බා කියයන්නේ නිගුම් භාෂකත්තව ඉබත්ව එක මාර්තයක් වගේ තියෙනන කැන අවුල් නැතිව අවුලක් නැතිවත් කැ කැන ජ ගටහි ඒමයිට ඒවා ඒ නැතිව ඉටස නික්ගුම් භාෂකයන්බාධකයක් නැති ඒ වගේ ඒවා ගාර්තයක් තම කියන්නේ එබන්දක් කොට පඳුර පොඳ මට මේ බාදාවක් නත බෝ මේ පිරිසිදු කරලාතිී එහෙම කරලා එසේකත්වා විභාත්තා වෙදනා ලද්දය තස් මාදැන් මෙතර කොමද මේ කද මේේ මකක්ද මේ කියන්නේ සහන්ස දැමුලින්ම මේ සල දමක සලස දම්මස ේතු පච්චයන පච්චයාද නෑන ඒ තේතේ ප්ි උදරිත්තා ඒ පැනය උදධරණය කරනේ පා කියලගන්නේද මේ හමික මේ පැනයන්ති නනිේ ප්‍රශ්නයක් තියනවා දැපින ගත්තන මට ප්‍රශ්නයාව කියලා මේ ප ාවා පුච්චාවාරයේදී එතකොටේ ඒ පුච්චාවන් නුද්ධරණයයක් කරලා මොකද කරනි සහන්ස ඒම තවුරට තිස්තරගන්නවානි උසලා හේතු සම්පයත්ත කාන කන්දාාන කළ ද මේක තවරල තිස්තර කරනවා වන්න මක්‍රමී බේවිත ප ඇතුරේ ඔක්කොම ප්‍රශ්යනුව මේ කිසිම අවුලක් නැතිව ගැටයක් නැතිව බොම පිරිසිදුව පැහැදිලි කොල් එක බෙදල පෙන්වා අන්න ඒ නිසා තස්මා සෝවාරු ඒ පං්ඥාවාරය පං්ඥාණන් සාදුකං විභත් අත්තා පැනයන් මනාකොට බෙදනා බෙදනාලක් දමනාකොට බෙදාදක්වනලද බැවින් පං්ඥාවාරෝ ඉතිව සංකයන්ගත පං්ඥාවාරය යන සං්‍යහාාවට ප්ඥාවාරයම යන සංකහාාවට ගියා කළ කෙන ගතු යන ගියාහුයෙන ගියාහුයනේ යන ලද කල කෙන. ඊට පස්සේ එත්ත ඒ ප්ඥාවාරයේ එත්ත පන ඒ ප්ඥාවාරය පණ වනහි රූපා රූපධර්ම වසේ නේව නාම රූපධර්මය නාමධර්මයන්ගේ වශයෙන්ම පච්චයපි පච්චයඋප පන්නා අපි වෙදපු ප්‍ර්‍යධර්මයන්ද පත්යත් පන්න්නයන්න ධයුතුය කියලා කියන එක ප්‍රශ්නැකැට හම්බුුණනේ ඊට පස්සේ සන් වහන්ස දැන්න්නේ ඊට පස්සේ දැම් මේ පටිච්චවාරය සම්බන්ධයෙන් යම් කිසි විස්තරයක් කරන්න පටන් ගන්න පටිච්චවාරය සම්බන්ධය ඒ පටිච්චවාරය විස්තරේදිී මුලින්ම විස්තර කරන්නේ මේ පුච්චහවාරය ගන්න පිච්චාරය පුලිම පුච්චවාරය නන එතකොට පුච්චාරයගෙන මි ට හැඳදිනීමක් කලා තමයි තර අපිදමි කතා කරන්න තැන්ට රජ සම්බන්ධ වෙන්නේ කන පාලියට රරිජූ සම්බන්ධ වෙන්නේ පත් යෝතාව ඒස සබ පටම පටිච්චවාරෝ නාම සෝ උද්දේශතෝ නිදේශ තෝච දවිදෝතිී තත්ත උද්දේශවාරෝ පටමු පුච්චාවාරෝතපි පුච්චති පන්නත්තිවාරෝති පී තස්සේව නාම තත්ව ඒ අතරින් තව පළමුකොට යෝ ඒස සබබ පටමෝ යම් ඒ සියල්ලටම ප්‍රථමයෙන් ඇති ඇ ඒවාරය පටිච්චවාරෝ නාම පටිච්චවාරය නමි සෝ උද්දේශ තෝච්ච නිදදේශ තෝච, දවිදෝ ෝති මේ ඒ පටිච්චවාය උද්දේශ වශයෙන්ද නිදේශ වශයෙන්ද දවිදෝ හෝති දෙව දරුම්වෙේ ඒ අතරින් උද්දේශවාරෝ පටමු උද්දේශවාරය පටමු පළමුගෙන්ම වී පුච්චාවාරෝතිි උච්චති පුච්චාවාරය යයිද කියයි තුරුම එකට පුච්චාවාරයගලක් කියනවා පන්නත්තිවාරෝතිබි තස්සේව නම පන්නත්තිවාරය යයිද එයටම නමකි ත නම් තුනක්තියනේ පුච්චාවාරයට මකදද එකැන මේ පරිිච්චවාරයන පුච්චවාට වනාද උද්දේශවාරයගලක් කියනව ඉට පස්සේ උද්සාහවාරය කලත් කියනයි ලඟට බන්නත්්‍යවාරය කෙන නම්තුරනකුත් කියනවා ඉට මස දැන් ස්තර කරනවා මේ ඇයි මේ නම්තුන කියන්න කෙන මේ ටවා චරිහස ස්තර කරම සෝහි කුසලාදෝ පටිච්ච කුසලාදී නං හේතු පච්චාදීනං වසේන උද්ධෙට්ටත්තා උද්දේශවාරෝ එතකොට සෝහි ඒ උත්්චාවාරය වනහි නැත්තගේ ුද්දේශවාරය වනහි කුසලා දෙව කුසලාදී ධර්මයන් පටිච්ච කුසලාදී ධර්මයන් කාරණ වශයෙන් ගෙන ඒ සමගෙක්ව ඉපදීම් වශයෙන්ලා හේතු පච්චාදීනුසලාීගේ හේතු පච්චාදීනං වසේන හේතු පත් ප්‍රත්‍යාදීන්ගේ වශයෙන්න උද්ධිට්ටත්තා උදේශනාලද බැවින් උද්දේශවාරෝ ඒක එවිදිට උදෙසලා උදෙසපු බැවින් තමයි කියන්නේ කැන මේ කුසලාද මේ කුසලාද හේතුවෙන් තට කුසලා ඒ කුසලාදිය මේ සමඟ චක ඉපදීම් වශයෙන් කුසලාදී මේ කාරණ වශයෙන් ගෙන ඒ කුසලාදී ධර්මයන් හේතු ප්‍රත්්‍යාදී වශයෙන් උද්දිිට්ටත්තා කුසලාදී අරගෙන හේතු ප්‍රත්්‍යාදී වශයෙන් මේ දේශනා කරනු විදේ දශන උදෙසනව උදසන න්තාම එකට උද්දේශවාරෝ කැල කියන්නේ. ඊට පස්සේ කුසලාදයෝ පටිච්ච හේතු පච්චාදී වශයන කුසලාදී නං උපපත්තියා පුච්චි තත්තාා පුච්චහවාරෝ කුසලාදවෝ පටිච්ච කුසලාදී ධර්මයන් කාරණ වශයෙන් ගැන සමඟෙක්ව ඉපදීම් වශයෙන් හේතු පච්චාදී වශයෙන් හේතු ප්‍රත්්‍යාදී වශයෙන් කුසලාදී නං උපත්තියාා පුච්චි තත්තා කුසලාදී ධර්මයන්ගේ උත්පත්තිය. ඉපදීම පහලවීම පුච්චි තත් විමසනා ලද බැවින් පුච්චහවාරු පුච්චහවාරය නමි කෙල කේන කර පුච්චවාය ගැනන්නේ හේතුවනි සම කුසලාදී උත්පත්තිය ගැන විමසනවා එක අහන නිසා තරම කලින් තිනක ක උදෙසන නිසාතම උද්දිි්ටවාරය උදශවාරය වුණේ එක විමසන නිසාම පුච්චවාරය වුණේ. කුසලාදයෝ පටිච්ච හේතු පච්චාදීන පච්චාදී වසයන, කුසලාදීනං උපත්තියා ප්ඥාපිතත්තා පන්නතිවාරෝ තිෙපිබුත්තු. කුසලාදයෝ පටිච්චම කුසලාදය කාරණ වශයෙන් කියන කුසලාදී සමුග කොයිපදීම් වශයෙන් හේතු පච්චාදී වසයන හේතු ප්‍රත්‍යාදී වශයෙන් කුසලාදීනං උපත්තිය, කුසලාදීන්ගේ උපත්තියගේ ප්ඥාපිතත්තා පනවනාලාද දෙවින් න්නතිවාරෝතිබි පුුත්තෝ පන්නතිවාරය යයිද කිව් අදාලා කලා කියනෝ අ්‍රමී නම්තුනමට අදාළ වෙනවා. ඊට පස්සේ තියෙන වාකස් චේද දෙක සන්න සතත්ව සයා කුසලන් දම්ම පටිච කුසලු මෙන්න මේ කොටස අපි දැන් ස්තර කරගන්න යන්නේ නැහැ මෙත තරම පුත් පලනි පුච්චා තම ස්තර කරගන්න කුසල දම්ම පටිච කුසලු දම පච්ජේ තු පච්චා කියන එක මේක සන්නන් සපි මේ කොටසපි මේ පටිච්චවාරය විස්තරයක් තිේවන පටිච්ච ඉළඟට මේ වාරත් වාරවල විස්තරයක් තියෙනවාන අන්න එතනට ඇවිල්ල සන්නසපි මේ විස්තර කරගන තරකට එතන අපිට මේ එතන මේ පහසු අපි එතන දි මේක පැහැදිිලි කරගත්තත් රි තටඒකේ අවසාන දී අම්චේදයම් කොටසක්තින තතින අපි එක සම්බන්ධ කර ගනමු එතර මේ උඩ මේ චේදෙන් ඇතටම කරන්න මේ චේද දෙකෙන්න්ශහන්ස කරන්න මේකෙ මේ මේ ප්‍රශ්නවල සවභාව ගන අර්ථය සහ මේ අරථය සහ ප්‍රශ්නවල ස්වභාවය ගැන විස්තර කරන එක තමයි කරන්නේ. ඉතිං එතන එක කියනවා ඒ මෙත්ත පුච්චානං අත්තංචේව පුච්චා ගතිංච ඥත්වා ඉධනනි ගණවසයන පුච්චා පරිච්චේද ඇදි තබ්බු. ඒවන් මෙසේ එත්ත මේ පඥාවාරහි ම සමයි ඒවන් මෙසේ එත්ත මේ පටිච්චවාරයෙහි කොච්චානං අත්්‍යංචේව පුච්චාව ගතිංච යත්වා පුච්චාවන්ගේ අරථය මෙෙන්ම පුච්චා ගමනය දෙකෙන පුච්චාවන් එන ක්‍රමයද දැන ඉදානි දැන් ගණනවශයන පුච්ා පරිච්චේද වෙදි තබ්බු ගණන වශයෙන් මේ සංක්‍ය වශයෙන් පුච්චා පරිච්චේදු පුචාරිච්චේදින් පුච්වන්ගේ පිරිසිඳීම කොච්ච එනවද ච්චාවන් කියලා ඒක දැනගන්නවනය කියලා කියන. ලිටි පසිත් ස්තර කරන අපි අරයේ ඉගන ගත්ත කොටස හොමද මෙතනමේ පුච්චාවන් එන්න කියලා එත්තහි කුසලන් දම්මන් පටිච්චාති කුසල පදන් ආදිින්කත්වා කුසලා කුසලාභ්‍යා කතා තිස්සෝ පුච්චාඋන තදේවාදින් කත්වා කුසලාභ්‍යාකතාදී වසේන දුකප්පබේදන්තා තිස්සෝ උන තදේවාදින් කත්වා තිකන්තාච ඒකා කුසල දම්මං පිච්චා ති කුසලලාධිකා සත්ව පුච්චා. තොට එත්තහි විස්තරකොට දක්වනවා එත්ත මේ පුච්චා වාරහිලී කුසලන්දම්මන් පටිච්ච ඉති කුසලන් දම්මන් පටි්ච යයි කුසලපදං ආදීංකත්වා කුසල පද ආදී කොට කැනමුල් කට කුසල අකුසල අභ්‍යාකතා තිස්ව පුච්චා.ුසල අභ්‍යාකෘත අවසානකොට ඇති, පුච්චා පුච්චාවන් තුනකි පුඩ නැවත තදේවාදීකත්ව කුසලධර්මය ආදිකොට කුසලභ්‍යාකතාදී වසේන කුසල්‍යාකත ආදී වශයන අදි වශයෙන් දුකප්ප බේදන්තා තිස්සු ත්‍රම දුකප්ප බේදන්තා කැනේ මේ පද දෙකක් මේ අන්තකොට අන්තකොට පුච්චාවන් තුනක් කෙනා කියලා කියන්න කක්්දමි කිි කාරණයි පාලීටයන් කනනි පලිස්තරක කහොමදේ ද මුලින්තිය නම්මුකද කුසලය ආදීකොට කුස්සල අකුසල අභ්‍යාකත කියලා ප්‍රශ්න තුනක් ෙනවා ඊට පස්සේ සහන්සේ නම්මකද්දමි කුසලය ආදීකොට කුසලෝච අභ්‍යාකතෝච ඉළඟට අකුසලෝච අභ්‍යා කතෝච ඉට පස්සේ කුසලෝච අකුස්සලෝච කියලා මේ විදිට මේ පශ තුනක් න එක දුකප්ප බේදන්තා කියන්නේ ඇයි මෙතන මේ තැන්වල දෙක ගානය යවන එනවිද දෙකක් කව එකරය තම කියන ස ඉටවසේ හත්වෙන පුච්චාව ගෙන කියනවා පුන තදේවාදීන් කත්වා තිිකන්තාචඒකක් පුන ඒ කොසලේම ආදීකත්වා මුල් කොට තිකන්තාච එකක් තිික අන්තකොට ඇති එක පුච්චාවක්තිනා කියලා කියන්නේ ඒවන් කුසලං දම්මන් පටිච්චාති කුසලාධිකාදී සත්ත පුච්චා එවන් මෙසේ කුසලං දම්මන් පටිච්ච යයි කුසලාදිකා සත්ත පුච්චා කුසලාදී කොට පුච්චා හතක් තියනවාගලා කියන්න ඊට පසේ අනිට්ටික දක්වානේ මනාද අකුසල පද ඉළඟට අභ්‍යාකතපද කුසල්‍යා කතපද ඉළඟට අකුස ලභ්‍යා කත පද එටික දක්වනා සොන්නහස පැස කුසලා කුසල ඉට පස අවසනයේදී කුසලා කුස ලභ්‍යා කත පද එනේ ටික දක්වනවා වසේතන කියෙන තතා අකුසලාධිකා තතාභ්‍යා කතාදිිකා තතා කුසලා්‍යා කතාදිිකා අකුසලාබ්‍යා කතාදිිකා කුසලා කුසලාදිකා කුසලා කුසලබ්‍යා කතාදිිකාති සත්තාපි සබ්බාපි සත්තන්නන් සත්තකානං වසේන කුසලත්තිිකං නිසා හේතු පච්චේ ඒකූුණන පං්ඥාස පුච්චා එතකොට තතා කලකෙන්නේ පර උච්චා හතක් තිනන කුසලාදිිකා අකුසලාදිිකා තතා ත කුසලාදිකා තතා කලගෙන අකුසලාි කොට ඇති पुच्छा वन सतना तथा अभ्याकता अभ्याकता अभ्याक आदिकोटेति पुच्छा शतक तथा कुशलाभ्याशलाभ्या आदिकोटेति पुच्चा शतक तथा अकुशलाभ्याकता कुशलाभ्या आदिटयती पुच्चातकी कुशलाकुशलादी तथा कुसला कुशलकुशलाद आदिटयती पुच्चा कुसला कुशलाकुशलाभ्याकता आदि කොසලාගුසල අභ්‍යා කෘථ ආදිිකොට ඇති පුච්චා සතක කියයිම් ඉතියයි මෙසේ සබ්බා අපි සියලුමූ සත්තන්නා සත්තකාන වසේට සප්තකයන්ගේ සාතක් වශයෙන් කුසලත්තිිකා නිසායි කුසලත්ත්‍රිකය නිශ්‍රය කොට කන හේතු පච්චේ හේතු ප්‍රත්වෙෙයි ඒකුුණ පං්ඥාසං පුච්චා පුච්චාවන් හතලිස්නාවයක් ෙනා කියලා කිය දමි කිවමකත් වනසම හතලිස්නාව තමයි කියවම තැට න දක්න හතලිස්න හතලිස් තමක් කියෙනන ගල තමයි කියන්නේ ඇතේ එන්න ඒකදැ තදුරට ස්ත්‍රවිස්තරනො කොහොද මේ හතලිස් ටම තින් තාපොඩක් බදල පෙනනවා එකේ මූල ගැන ඩක්වලා පත්ත ඒක මූලේ ඒක අවසාන නව තොර මේ අතරින් හතලිස්නම අතරින් ඒක මූල ඒකා අවසානා නව කැන එක මූලයක් ඇති එක අවසානයක් ඇති එකැන මොන වගේ පද දෙමින් කියන්න කුසලං දම්මන් පටිච්ච කුසල දම්මෝ කල ගැ දිමොක්දම ලේ තියෙන්නේ ඒක මූල ඒ අවසානන කුසල දම්ක් යද එක මුූලේ තියනෙ කුසලු දම්මක් ඇද එකයි තියෙන ට සහර පදවල්ට ඉල්ල කොමලෙන්නේ සමහර පදවලටඉල්ල අවසානයට දෙක්න කුසලෝ අභ්‍යා කතෝච ගිල නෝ හරි තොට ඒ වගෙන තැන්තියවා ඊටවස් වහන්ස සමහර් තැන කැවිල්ල මේ වගේ තුනක් තියවාන අවසානයට තවට ඒ වගේ මේ එකඇතුල කොඩි බෙදීමක් තියවානේ එවිදීම ගැන තමසාහසම කියන්නේ තකොට සහරවර අභ්‍යාකතදවට ලබ්‍යාකෘතේ විතරයි මුූලටෙන් ද කුලබ්‍යාකතට එ මූලේටනා පද දෙකක් කුසලන් සභ්‍යාකතන්ශ කියලා ඊට පස්ස අකු සලබ්‍යාකතයකත්තේගේ කුසලාගුසල එකෙත් මුලේ පද දෙකක්තය අවසානේදි තියම අමිතන කියාද ක්ෙන මුලන උස ලංචාකුසලං සභ්‍යාකතංශ කියලා පැදිනේ සනාසික තුරක් නවඒ කාරණගෙන තම කිය මේ අතර සම්බන්ධයගෙන තමයි කියන සස තත්ත් ඒ මූල ඒක මූල ඒ අවසාන නව ත එක මූලයක් ඇති අවසානය ඇති පුච්චහ නවයක් වේ ඒක මූල දුකාවසා නව එක මූල ඇති දුකයක් අවසාන් කොට ඇති නවයක් තියෙන කියලා කියන්නේ ඒක මූල තිකාවසාන තිස්සෝ එක මූලයක් ඇති කයක් අවසන් කොට ඇති ච්ා තුනක් තිෙනනා කියලා කියන්නේ දුකමූල දුක අවසාන න මූල දෙකක් ඇති මුූල දෙකක් ඇති අවසාන පද දෙකක් ඇති න පුච්චා නවයක් තියෙන කියලා කියන දුකමූල තික අවසාන තිස්සෝ දුමූල දෙකක් ඇති අවසාන පද තිකක් ඇති තුනක් තියෙන කියලා කිය පුචා තුනක් කියලා තියගල කැනෙ තිකමූල තිකමූල ඒක අවසානා තිස්සෝ ත්‍රමූල තුනක් ඇති අවසාන පද එකක් ඇති තිස්සෝ තුනක් තිනා කියලා කියන්නේ පුච්චා එඉට පස්සේ තිිකමූල දුකාවසානා තිස්සෝ තිිකමූල ගල් තුනක් ඇති දු අවසාන දෙකක් ඇති අවසාන පද දෙක් ඇති පුච්චා තුනක් තිනා කියලා කියන්නේ තිිකමූල ඒක අවසානා තිස්ස තිිකමූල ඒක අවසාන මූල තුනක් ඇති අවසාන ප දෙකක් ඇති තිස්සෝ පුච්චා තුනක් තිනා කියලා කියන්නේ තිකමූල දුක අවසානා තිස්ස. මුූල තුනක් ඇති දු මේ අවසන් පද දෙකක් ඇදි පුච්චා තුනක් තිනක් කියළ ැනෙ තික මූල තිකාවසාන ඒකකාති තිික මූල තිකාවසානය කෙනන මූල තුනක් ඇති අවසාන තුනක් ඇති ඒකා අයිති පැනයක් දෙ ඇයි ඒවන් මෙසේ ඒතා මූල අවසාන වසේන අපි වෙඩි තබ්බ මේ පැනයන් මූල අවසාන වශයෙන්ද තියඋත්තාහ කළලා ෙනනට මූල අවසාන වශයෙන් පැදිි කර ේ විදින කියනවා. යථාච හේතු පච්චේ එකුණන පඥ්ඥාසං ආරමණ පච්චාදී සුපි තත්හේව සබ්බේ සුපි චතුවීසිතියා පච්චේ සු. හේතු පච්චේ යතහච්චය තවදුරටත් හේතු පපච්චේ යත හේතු ප්‍රත්ේ යම් සේද ය හේතු පච්චේ එකකුණ පඤ්ඥාසංත හේතුප්‍රත්්ේ පුච්ා හතල ස්නමයක් වේද. ආරම්මණ පච්චාදී සුපි ආරමණ ප්‍ර්‍යාදීන් හිද තහේව ඉති එසේමයයි සබ්බේ සුපි චතුවීශතියා පච්චේසු සියලු මේ සුවිසි ප්‍රත්තයන්හි සහස්ස මේ සතංච සත්්‍යති පුුණ පරා පුච්චා සම්පින්ඩිතා හෝති නයම්හි ඒක මූලකේ. මෙතන කියන ගදමි පුච්චා ගණ කියසංස ාථාවගමින් ඉදිරිදමි ගාතාවලින් තමයි මේ දක්වන්නේ. සහස්ස මේකංච සතංච සත්ති පුුණා පරතරමිකන් සහස්සං ඒකංච ඒකංච සතක්න කැනෙ දාහක් සහ ඒකංච සතක්ැන එකසී ච සතතති පුනාාපාරයිගැන චත හැත්තහැ මේ ඔක්කොම කෙනෙ ගණනක කියද ඉදාස එකසි හැත්තහනේ පුච්චා සම්පින්ඩිතා හොන්ති මේ පුුණාපරා කෙනෙ වැදට ගන්න ඕොනෑ පුච්චා සම්පින්ඩිතා හෝති නෑම් ඒක මූල කර ඒ මූලකනයි හි නෑම් ඒක මූලකේ පුච්චා සම්පිණ්ඩිතා හුන්ති පුච්චාවන් සම්පිණ්ඩනය කොට දක්වල තියවා කියලා කියන තර මේ සම්පිටිට ම මේ කෙටිකල් ලක්කම තියන දස ඇත්තම ලිය හැ තට එහෙම තමයි මේ දක්වලා තියන්තම හතලිනම පස්සෙ මේන සියල්ල මේ එතැන්ටන එකක් අටකතා පැහැදිලි කරා විට පස්සේ සඳ දුමූලක දුමූල කනය තමයිතේේ දුමුලකයි යපිය පැෑදිලි ගරගනිමු දවල්ට.